2023 යලකන්නේ පීවගාව අවසන් කරලා තියෙනවා. දැන් අපි ගොවි මහත්තුරු මේ වෙන විට සූදානම් 2023-24 මහකන්නේ සඳහා. අපි මහකන්නේ කියන එකේ බලාපොරොත්තු වෙන්නේ ලංකාවට වැඩි ප්‍රදේශයකට විශේෂයෙන්ම වියලි කලාපෙට අතරමැදි කලාපෙට වැඩි වර්ෂාපතනයක් ලැබෙන කන්නේ හැටියට. මේ වර්ෂාපතන අපිට ලැබෙන ඊසාන්තික මෞසම සුළඟේ. හැබැයි මේ 2023 වර්ෂය පිළිබඳව ඔබ දන්නවා කාලගුණ අනාවැකි අනුව අපි අපේක්ෂා කරන තරම් අපිට බලාපොරොත්තු වෙන්න බැහැ මේ ඊසාන්තික මෞසම වර්ෂාව. ඒකට විශේෂ හේතුවක් තියෙනවා. ඒක තමයි එල් නිනෝ කියන තත්ත්වය. මේක සාමාන්‍යයෙන් අවුරුදු 5කට විතර සැරයක් නැවත නැවත සිදුවන ක්‍රියාවලියක්. මෙන්න මේ ක්‍රියාවලියේදී අපි බලාපොරොත්තු වෙන විදිහට නොවැම්බර් දෙසැම්බර් මාසවල ලංකාවට එන්න තියෙන ඊසාන්තික මෞසම වර්ෂාව ලංකාවෙන් බැහැරට හැරිලා යනවා. මේ නිසා අපේක්ෂිත වර්ෂාව නොලැබෙන්න ඉඩකඩ තියෙනවා. අපේ වාසනාවකටත් අපේ අවාසනාවකටත් අපිට තියෙන වැදගත් දෙයක් තමයි ඊසාන පැත්තෙන් තියෙන බෙංගාල බොක්ක. මෙන්න මේ නිසා අපිට තියෙන වාසියක් තියෙනවා. කොච්චර මේ මෝසම් වර්ෂා නොලැබුණත් වරින් වර අපිට ක්ෂණික ඇතිවන පීඩන අවපාත නිසා වර්ෂාපතනය ලැබෙන්න පුළුවන්. මෙන්න මේ නිසා මේ පාර මහකන්නේ අපිට ආරම්භ කරන්න වෙලා තියෙන්නේ කිසියම් අඩමානයක් සහ අවිනිශ්චිතතාවයක් එක්ක. එහෙනම් අපි කොහොමද මේ අභියෝග ජය ගන්න? අන්නේ අභියෝග ජය ගන්න අපේ ගොවි මහත්තුරු හැම ආකාරයෙන්ම සූදානම් වෙන්න ඕනේ. දැන් ඔබට පේනවා ඇති මේ අපේ පැත්තකින් දිස් වෙන්නේ වැපිරීම සඳහා සූදානම් කළ තින කුඹුරක්. ඒ වගේම අපේ ලියදි බොහොමයක් මේ වී පරීක්ෂණ ආයතන ලියදි මේ වෙන විටත් බිම් සකස් කරලා අවසානයි. පරීක්ෂණ ආයතනයක් නිසා අපි වරින් වර වගා කිරීම කරත් ගොවි මහත්තුරු තමන්ගේ වගාව සාර්ථක කරගන්න ඕනේ නම් කඩිනමින් මේ වගාව පටන් ගන්න ඕනේ. අපි මීට කලින් මාධ්‍ය ඔස්සේ විවිධ මේ සඳහා අවවාද උපදෙස් ඒ වගේම අදහස් දැක්වීම් කරා. අපි ඉල්ලීම් කරා ඔක්තෝබර් මාසේ මැද වෙද්දීවත් මේ වගාව පටන් ගන්න කියලා. අපි දැනටත් ටිකක් පරක්කු. හැබැයි නොවැම්බර් මාසේ පළවෙනි සති දෙක ඇතුළතවත් අඩුම ගානේ නොවැම්බර් මාසේ 10 වෙනිදාටවත් කලින් අපිට පුළුවන්කමක් ලැබුණොත් මෙන්න මේ වගාව ශේෂ්ඨව ස්ථාපනය කරගන්න කිසියම් විදියකට අපිට මේ තියෙන කාලගුණ විපර්යාසයෙන් කිසියම් ප්‍රයෝජනයක් ගන්න පුළුවන් හානියක් නොවි. මේ නිසා අපි විශේෂයෙන්ම අපි ආදරණීය ගොවි මහත්තුරුන්ට කියනවා ඔබේ මේ මහකන්නේ වගාව සාර්ථක කරගන්න හැකි ඉක්මනින් මේ වගාව පටන් ගන්න. මොකද මේ වගාව පරක්කු වෙන්න ඔබට ලොකු හානියක් සිද්ධ වෙනවා. මොකද වගාව සඳහා ඉදිරි අවශ්‍ය ජල ප්‍රමාණය අඩු වෙන්න පුළුවන්. දැන් අපේ තියෙන මහා වාරි වුණත් අපේ විශාල ජලාශ ගත්තත් මේ ජලාශ සමහර ජලාශ තියෙනවා ඒ කලාපයේ වගාව සඳහා දෙපාරක් හෝ තුන් පාරක් ජලය පුරවන්න ඕනේ ඒ අවශ්‍ය ජල ප්‍රමාණය සපයන්න. වර්ෂාව ලැබුණොත් තමයි ජලය පුරව ගන්න ලැබෙන්නේ. ඒ නිසා අපේ වැවේ වතුර තියෙනවා කියලා හිතාගෙන කාලය ගත කරන්න එපා. අපිට මේ පරක්කු වෙන ප්‍රධාන හේතුවක් තියෙනවා. මේ පරක් වෙන ප්‍රධාන හේතුව තමයි බිම් සකස් කරගෙන මේ සඳහා පාවිච්චි කරන උපකරණ වල තියෙන වැරද්ද. මම මේක නිරන්තරයෙන් කියනවා හැම වැඩසටහනම කතා කරනවා. මේ රොටවේටර් භාවිතා කරන නිසා රොටවේටරෙන් සීසාන ජලය බඳ තබා ගන්න ඕනේ. ඒ නිසා ජලය පිරෙන තුරු බලන් ඉන්න අපේ ගොවි මහත්තුරු මේ වෙරට බහින්න. එහෙම නැත්නම් වැවෙන් වැව වාන්දානකම් බලන් ඉන්න වෙරට බහින්න. මෙන්න මේක අපි නවත්ත ගන්න ඕනේ. ඒ නිසා වැදගත්ම දෙයක් තමයි හැකි තාක් ඉක්මනින් ඔබට තවත් ඔබ පළවෙනි බිම් සකස් කිරීම කරන්න නැත්නම් වියලි තත්ත්වයට මේ බිම් සකස් කිරීම සඳහා පාවිච්චි කරන්න ටැටිනගුල පාවිච්චි කරන්න හඩලෑන්නගුල පාවිච්චි කරන්න කොකුණගුල පාවිච්චි කරන්න මේ කුමන හෝ නගුල පාවිච්චි කරලා පස්පිරල කඩා ගන්න ඒකට ජලය අවශ්‍ය නැහැ. සාමාන්‍ය තෙතමනයක් පසේ තිබ්බොත් හොඳටම ප්‍රමාණවත්. එහෙම කරගත්තොත් අපිට පුළුවන් මේ එළබෙන මහකන්නේ ඇති වෙන මෙන්න මේ කියන වියලි තත්ත්වයට උරුත් දීමේ හැකියාව ලබා ගන්න. ඉදිරියේ එන කාලගුණ විපර්යාසයත් එක්ක ඉදිරියේ එන වියලි තත්ත්වයක් එක්ක මුහුණ දීලා සාර්ථක මහකන්නයක් ලබා ගන්න නම් මෙන්න මේකේ උපදේශ පිළි අරන් හැකේක්මනේ වගාව පිහිටවන්න හැකේක්මනේ බිම් සකස් කරන්න පුළුවන් තරම් පසට කාබන් ද්‍රව්‍ය යොදන්න කර දහය විශේෂයි කර දහය වලට පුළුවන් ජලය රඳව ගන්න කාබන් ද්‍රව්‍ය වලට පුළුවන් ජලය රඳව ගන්න හොඳ මූල පද්ධතියක් හදා ගන්න පුළුවන්. එතකොට අපිට පුළුවන් මේ එන වියලි තත්ත්වයට තේ සාර්ථක වී වගාවක් අස්වැන්නක් ලබා ගන්න.
ඔබ දන්නවා වීව ගව කියන්නේ ජලයට ඉතා සංවේදී ශාකයක් බව. මේ ජලජ ශාකයක් නෙවෙයි. එයාට ජලය බඳ තබා ගැනීමක් අවශ්‍ය නැහැ. වීවල්ට අපි ජලය හිඟවුනොත් එහෙම හරි ඉක්මනින් යා ප්‍රතිචාර දක්වනවා. විශේෂයෙන්ම වීව ගාවේ අතිශය සංවේදී අවස්ථා කිහිපයක් තියෙනවා. එකක් තමයි පුෂ්ම මූලාකෘති හට ගන්න අවස්ථාව. අනිත තමයි මල් පිපෙන අවස්ථාව. මේ අවස්ථා දෙකේ ජලය හිඟවුනොත් ගොයම් වල නැත්නම් වී වල අපේක්ෂිත අස්වැන්න ලබා ගන්න බැරුව යනවා. මේ පිළිබඳව අපේ ඉන්න ශස්‍ය විද්‍යාඥ සිල්ල මහත්මයා වැඩිදුරටත් පැහැදිලි කිරීම කරයි. මූලික බිම් සකස් කිරීමේදී ගැඹුරට බිම් සකස් කරපුවාම පසේ තියෙන තද ස්තර කැඩිලා නැවත ගැඹුරෙන් ඇති වෙනවා තද ස්තර. මෙන්න මේ තුලින් ශාකයේ වී වල මූල පද්ධතිය ගැඹුරට වර්ධනය වෙන්න අවකාශය සැලසෙනවා. එතකොට මුල වැඩිපුර ගැඹුරට වැඩුණා කියලා කියන්නේ ඒ ඒ මුලට පුළුවන් පසේ යට ස්තර වල තියෙන ජලය අවශෝෂණය කරගන්න. එතකොට යම් කිසි වෙලාවක වතුර හිඟ වුණත් පසේ යටට යනකොට තියෙන වතුර ටික හරි ලබා ගන්න මේක උපකාරී වෙනවා. ජලය සංරක්ෂණය කරගන්න පුළුවන් හොඳ මූල පද්ධතියක් තියෙන ප්‍රවේදයක් තමයි BG 377 කියන්නේ. BG 377 ප්‍රභේදය නියගයට ඔරොත්තු දෙන ලක්ෂණ සහිත හොඳ මූල පද්ධතියක් තියෙන මාස 3මාරේ වැඩි අස්වැන්නක් දෙන වී ප්‍රභේදයක්. ඒ නිසා මම ගොවි මහතුරුන්ගෙන් ඉල්ලා හිටනවා ඔබ මාස 3මාරේ ප්‍රභේදයක් වගා කරනවා නම් ඔබ තෝරා ගන්න BG 377 වාගේ ප්‍රභේදයක්. තව දෙයක් කියන්න ඕනේ මොනම හේතුවක් නිසාවත් කන්න ප්‍රමාද කරන්න එපා. මාස 3 ප්‍රභේදයකට යනවා නම් නියගේ සඳහා ඉතාම අනු සුදුසු ප්‍රභේදයක් තමයි BG 314 කියන ප්‍රභේදය. මේකත් ඉහළ අස්වනු දෙන හොඳ ප්‍රභේදයක්. ඒක මාස 3ක කාලයක් තමයි යන්නේ. යම් කිසි හේතුවක් හින්දා ඔබේ කන්න තවත් ප්‍රමාද වෙනවා නම් ඔබට යන්න පුළුවන් මාස 2මාර ප්‍රභේදවලට. හැබැයි ඒ 2මාර ප්‍රභේද කෙටි කාලීන හින්දා අස්වන්න ටිකක් අඩු. ජලය අපි බඳලා තියන්නේ වල් මර්ධනය කිරීම සඳහා. එතකොට ගහ වැඩිලා ගහ විසින් පස ආවරණය කර ගන්නවා නම් අන්න ඒ වෙලාව වෙනකන් තමයි අපි ජලයෙන් වල් මර්ධනය සඳහා ජල මට්ටම පවත්වාගෙන යන්න ඕනේ. එහෙම නැතුව අපි දිගටම මේ වතුර බැඳලා තියා ගන්න අවශ්‍ය නැහැ. මේ නිසා සති 3ක් විතර ඔබට පුළුවනි ජලය යම් කිසි මට්ටමකට බැඳලා තියාගෙන ඊට පස්සේ ජලය අඩුවෙන් දාරින්න. ජලය අඩුවෙන් දැරලා සාමාන්‍ය අඩිවලවල් වැහෙන මට්ටමට හෝ ඊට වඩා ටිකක් වැඩියෙන් වතුර ප්‍රමාණයක් පඳුරු දාන අවධිය අවසන් වෙලා සති 5ක් විතර වෙනකන් ඔබට වතුර අඩුවෙන් පාවිච්චි කරන්න පුළුවන්. එහෙම නැත්නම් වතුර මුරා අතර කාලාන්තරයේ වැඩි කරන්න පුළුවන්. එහෙම කරලා ඔබට පුළුවන් වතුර ටිකක් ඉතුරු කරගන්න බැහැ. උෂ්ම මූලාකෘති අවස්ථාව කියන්නේ ගහ ඇතුලේ ගහේ අනාගතය තීරණය කරන අවස්ථාව. ගහක් තමුන්ට තියෙන පෝෂණය, හිරුවෙලිය සහ ජලය කියන සාධක සියල්ල සලකලා තමුන්ගේ අනාගතය තීරණය කරනවා. ඒ ගහ හිත තීරණය කරනවා තමුන් කොයිතරම් බීජ ප්‍රමාණයක් හදනවද, කොයිතරම් අස්වැන්නක් දෙනවද, කොයිතරම් කරල් ප්‍රමාණයක් ඇති කරනවද කියන එක. ඒ නිසා මෙන්න මේ අවස්ථාවේදී විශේෂයෙන් පුෂ්ප මූලාකෘති අවස්ථාවේදී කරල ගහ ඇතුලේ හැදෙන නිසා සහ කරලේ තියෙන බීජ සංඛ්‍යාව සම්පූර්ණයෙන් තීරණය කරන්නේ මහ බණ්ඩි වෙනකන් කඳ ඇතුලේ. මෙන්න මේ නිසා අපිට පේන්නේ නැහැ. නමුත් ඒ තීරණය අරගෙන ඉවරයි අපි ඒ වෙලාවේ වතුර ප්‍රමාණවත් තරම් බැඳලා තියාගන්න ඕනේ. ඊට පස්සේ මල් පිපෙන අවස්ථාව වෙනකොට මේ ජලයේ ඉතාමත්ම සංවේදී
ජලයේ නොතිබුණොත් බොල් වෙන්න පුළුවන්. ඒ නිසා ඒ වෙලාවෙත් වතුර බඳලා තියාගන්න සති දෙකක් විතර සම්පූර්ණයෙන් මේ මල් පිපීමේ කාල පරිච්ඡේදය අවසන් වෙලා මූලික කරල් පිරීමේ අවස්ථාව පහු වෙනකම්. ඊට පස්සේ ඇත්තටම ගොයන් ගහට ජලය තරම් අවශ්‍ය නැහැ. ඊට පස්සේ ජලය කඩා හැරලා මේ මේරීමේ අවධියට පත් වෙන්න ඉඩ දෙන්න පුළුවන්. මේ ගොයන් ගහ අපි පැලවෙච්ච අවස්ථාවේ ඉඳන් පැලමැක්කගේ හානිය, ගොක්මැස්සගේ හානිය, දුඹුරු පැල කීඩාවගේ හානිය ආදී විවිධ කෘමි හානි සහ පලිබෝධ හානි ඇති වෙන්න පුළුවන්. අන්න ඒ නිසා ඒ පිළිබඳවත් අවධානයෙන් කටයුතු කිරීම නිරන්තර පරීක්ෂාව ඉතාමත්ම වැදගත් වෙනවා. බෝගේ පිහිටවීම සැලකූ විට බෝගේ පිහිටවන්න පුළුවන් ක්‍රම කීපයක් තියෙනවා. එකක් තමයි අපි බහුලව භාවිතා කරන බීජ වැපිරීම. ඊළඟට පැල සිටුවීම කරනවා සමහර ප්‍රදේශවල. ඒ වගේම වඩාත්ම හොඳ දියුණු තාක්ෂණික ක්‍රමවේදයක් තමයි පැරෂුට් ක්‍රමය භාවිතා කිරීම. මේ ක්‍රමය තුළින් අපිට පුළුවන් අපි වපුරන්නේ පැල. ඒ නිසා පැල වපුරනකොට වල් පැල හැදෙන්න කලින් ගොයන් ගහ හොඳට හැදෙන හින්දා වල් වලට තියෙන තරංගකාරීත්වය අඩු වෙලා වල් අභිභවා ගහ හැදෙනවා. ඒ වගේම වතුර මුර දෙකක් විතර ඉතුරු කරගන්න පුළුවන්. අස්වැන්නත් වැඩි යන බීජ ප්‍රමාණයත් අඩුයි. මෙන්න මේ නිසා පැරෂුට් ක්‍රමය භාවිතා කිරීමෙන් හොඳ ඉහළ අස්වැන්නකට යන්න පුළුවන්. මේ නිසා පැරෂුට් තාක්ෂණය අපි හඳුල්ලා දීලා තියෙනවා විපර්යේෂණ සංවර්ධන ආයතනයේ. ඒ ක්‍රමය භාවිතා කරන්න කියලා අපි ඉල්ලා සිටිනවා. ජල සම්පාදනයේදී වඩාත්ම කාර්යක්ෂම දියුණු තාක්ෂණික ක්‍රමවේදයක් තමයි ඒකාන්තර තෙත්හා වේලි ක්‍රමය. එහෙම නැත්නම් ඕල්ටර්නේටිව් වෙටින් ඇන් ඩ්‍රයින් කියලා කියනවා. AWD ක්‍රමය කියලාත් කියනවා. මේ ක්‍රමයේදී සිදු කරන්නේ ක්ෂේත්‍රයේ බටයක් වලල්ලා සිදුරු සහිත බටයක් ඒකේ වතුර මට්ටම අපි මයිනවා. මැනලා වතුර මට්ටම සෙන්ටිමීටර් පොළොවේ මට්ටමේ ඉඳන් සෙන්ටිමීටර් 15ක් විතර ගැඹුරට පහළට බහිනකම් අපි ජල සම්පාදනය නොකර ඉඳලා නැවත ජල සම්පාදනය කරනවා. මේ තුලින් කුඹුරු පස සවායු තත්ත්වය සහ නිර්වායු තත්ත්වය කියන දෙක මාරුවෙන් මාරුවට ඇති වෙලා පෝෂක සුලභතාවය වැඩි වෙනවා. ජලය ඉතුරු කරගන්න පුළුවන් සාර්ථක ක්‍රමය. ඉදිරි ජල හිඟතාවය අඩු අවම කරගන්න අපිට මේ ක්‍රමය පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි මේක මුළු යායම එකට කටයුතු කෙරුවොත් විතරයි කාර්යක්ෂම පාවිච්චි කරන්න පුළුවන්. මේ දක්වා අපි කතා කරා විවිධ කාරණා කිහිපයක් ගැන. නිවැරදි අවස්ථාවේ බිම් සකස් කිරීම, නිවැරදි උපකරණ භාවිතා කළ බිම් සකස් කිරීම, හැකිතා කන්න කලින් ආරම්භ කිරීම, එවැගේම ගැළපෙන වී ප්‍රභේද භාවිතා කිරීම සහ ජල කළමනාකරණය ක්‍රමවත් සිදු කිරීම. මෙන්න මේ සියල්ලක් හොඳට කරගත්තොත් අපිට මහ කන්නේ ඔබ බලාපොරොත්තු වෙන අපේක්ෂාවත් රට බලාපොරොත්තු වෙන අපේක්ෂාවත් හොඳින් ඉෂ්ට කරන්න පුළුවන්.